අයිබෝවන් සුබ උදෑසනක් ලැබවව 2021 නව වසර සාමය සතුට සෞභාග්‍ය සපරේ බෙඩ්ම නිරෝගිමත් සුබ නව වසරක් වේවායි කියන ප්‍රාර්ථනය පෙරදැරිව අප සූදානම් සුපුරුදු පරිදි නව වසරේ පළමු නිවුස් ෆස්ට් උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මේ ආකාරයෙන් ආරම්භ කරන්නට ගෙවි ගිය 2020 වසර බෙඩ්ම ලැබවව 2021 නව වසරේදී ඔබගේ තොරතුරු දැනගැනීමේ අයිතිය साक्षात किरीम सदहा प्रवृत्ति वार्ता करने प्रमुख लेस अप निरंतर नुबटे निवेरदी तोरुतुरु वार्ता किरीमट निवेरदी पुवत वार्ता किरीमट सूदाने मिनु सिटिने अप सूदानम न्यूज़ फर्स्ट ब्रेकफास्ट प्रवृत्ति प्रकाश आरंभ करानट प्रधान प्रवृत्ति शीर्ष पार वेत अवधानियम किरीमें पसुव देदास विसियक नववसर उदावे जनता विश्वास पलुदुकरने नह नववसरट सुबपतमीन जनपतिगेन प्रकाशयक कोरोना मरण संख्याव देसीय इक्मवाय सुवेलबू संख्याव 35000ක් දක්වා ඉහළට दुरगमन बस सेवा अद सिट यली अरबे දදහස් විසේක නව වසර ලෝකේ රටවල් අතරින් පළමුවෙන් මුදා වුණේ කිරිබති දූපත් වලටින් අනතුරුව නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාවට 2021 නව වසර උදා වුණා. පසුගිය වසර පුරාම කොරෝනා කියන වෛරසය මැඩලීම සඳහා නැත්නම් කොරෝනා කියන වචනයට බියෙන් තමයි අප 2020 වසර ගත කරේ. ලැබුවා 2021 නව වසරේදීත් ඒ බය දුරු වෙන්න කියලා කියන එක තමයි අපේ ප්‍රධාන ප්‍රාර්ථනය. කෙසේ වෙතත් දැඩි සෞඛ්‍ය රෙගුලාසි මාධ්‍යය තමයි 2021 නව වසර උදාව ලෝකයේ ලෝකවාසීන් මහත් හර්ෂයෙන් පිළිගත්තේ. අප සූදානම් මේ ලෝකවාසී ජනතාව මෙන්ම අපේ රටේ ජනතාව 2021 නව වසර උදාව පිළිගත් ආකාරය පිළිබඳව තොරතුරු ඔබට වාර්තා කරන්න. 10 9 8 7 ලෝකවාසී ජනතාවට මේ සෞඛ්‍ය මාර්ගෝපදේශන අනුව මෙම නව වසරේ උදාව සජීවීව විඳ ගැනීමේ අවස්ථාව කෙසේ වෙතත් හිමි වූයේ නැහැ. අපි ප්‍රාර්ථනා කරමු 2022 නව වසර එළඹෙන විටපත් ඒ අසිරිය සජීවීව දැක ගැනීමට විඳ ගැනීමේ අවස්ථාව ලෝකවාසී ජනතාවට හිමි වේවායි කියලා. එබවත් මතක් කරමින් නව වසර වෙනුවෙන් ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු විපක්ෂ නායකවරයා ඇතුළු පුද්ගලින් කිහිප දෙනෙකු සුබ පැතුම් පණිවිඩ යොමු කර තිබෙනවා. අපි සූදානම් මේ පිළිබඳව දැන් අවධානය යොමු කරන්න. නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ නව වසරේ කුමන බාධකයන්ට මුහුණ දීමට සිදු වුවත් ඒ සඳහා ආත්ම ශක්තිය හා ධෛර්යය අපසතු ඇති බවයි. විනයගරුක රටක ආර්ථික හා සමාජීය ශාස්ත්‍රීයත්වයේ සිහිපත් කරන ජනාධිපතිතුමා සියලු දෙනාට විනයගරුකව තම කාර්යයන් මැනවින් ඉටු කර ගැනීමට අදිෂ්ඨාන කර ගන්නා ලෙස ඉල්ලීමක් කරනවා.
රටටත් ජනමතයටත් පිටු නොපානු ඇතැයි ජනතාව රජයේ කෙරෙහි තිබූ විශ්වාසය කිසිදු අයුරකින් පළුදු නොකරන බවද ජනාධිපතිතුමා සිය සුබපැතුම් පණිවිඩයෙන් පෙන්වා දෙනවා. මාතෘභූමිය වෙනුවෙන් රජය වෙහෙසෙන්නේ හා කැපවන්නේ මතු පරපුරේ අනාගතය වෙනුවෙන් බව නව වසරට සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු සඳහන් කළේ දේශීයත්වයට මුල් තැන ලැබෙන රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තිමය දැක්ම තුළ නව ආර්ථික හා සංවර්ධන විප්ලවයක් රට තුළ ඇතිවනු ස්ථිර බවයි. මේ අතර නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ මාතෘභූමිය බරපතල අර්බුද රැසකට මුහුණ දී සිටින මෙම අවස්ථාවේදී අදිෂ්ඨානය මානව දයාව කැපවීම සහ උදාර අපේක්ෂාවන් පෙරදැරිව ඒවා ජයගත යුතු බවයි. අපේ රටට ගියවුරුද්දෙ පැමිණුණාවේ භයානක දුර්භික්ෂය එහෙම නැත්නම් ඒ විපත්තිය වළකා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දවස සිදු වුණු ඒ විශාල මහනුවර දුර්භික්ෂය අපි සිහිපත් කරනවා. ඉතින් ඒ දුර්භික්ෂය දුරු කර ගැනීම සඳහා ඒ අය බුද්ධිමත්ව ක්‍රියා කළා වගේම අපේ රටේ ඊට වඩා වෙනස් විපත්තියක් තමයි මේ සිදු වුණේ. මේ ශායි ශක්තිය දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදී ලැබේවා කියන එකත් මේ අවස්ථාවේදී ශ්‍රීපත් කරමින් ඔබ සෑම දිනාටම සම්මා සම්බුදු සරණයි. 2021 අලුත් අවුරුද්ද ලැබෙන මේ අවස්ථාවේදී අපේ ආශිර්වාදය ශ්‍රී ලංකාවාසී හැම දිනකට තාමත්ම සතුටින් ප්‍රකාශ කරන්න කැමති. මේ අවුරුද්ද පසුගිය අවුරුද්ද වගේ නෙමෙයි ගත කළ යුත්තේ. මෙම අවුරුද්ද කොරෝනා මහා වසංගතයෙන් ලෝකෙම වෙලාගෙන ඉන්න අවස්ථාවක අපේ ලංකාවට ඒ එසේම තත්ත්වයට පත් වුණා. මේකෙන් කොහොම හරි අපි මුදා ගැනීම සඳහා අපි හැමදෙනාම එකවන්ව සෞඛ්‍ය නීති රීති අනුකූල වෙමි. අපි කටයුතු කරලා අපත් බේරිලා ලංකාවාසී හැම දෙනාමත් බේරා ගැනීමට ලංකාවාසී හැම දෙනාම මේකට වෙලා මේ රට මුදා ගැනීමට මේ අලුත් අවුරුද්දේ අදිෂ්ඨාන කරගන්න ඕන. රටතුල පවතින කොවිඩ් අවදාහනම මත පොදු ප්‍රවාහන සේවා යම් කිසිවූ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව තමයි මේවන විට ක්‍රියාත්මක වන්නේ. නමුත් දුරගමන් සේවා අදවන තෙක් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වූයේ නැහැ. විශේෂයෙන් කොළඹින් බැහැර ප්‍රදේශවලට මේ කොරෝනා වෛරසයේ ව්‍යාප්ති වීමේ අවදාහනම තවමත් පවතින නිසා. කෙසේ වෙතත් පවතින අවදාහනම් තත්ත්වය තුල වූවත් මගේ ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා දුරගමන් සේවා බස් දහවණය අද සිට ආරම්භ කරන බව මගේ ප්‍රධාන රාජ්‍ය අමාත්‍යාංශයේ පවසනවා. රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ මෙතෙක් එම සේවා නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බවයි. අපි දැන් වෙලා තියෙන්නේ අපිට පෞද්ගලිකාංශය අයට බල කරන්න බෑ ධාවනය කරන්න කියලා. මොකද දැන් මගින් නැහැ, මගින් අඩුයි. ඉතින් අධිවේගී මාර්ග විශාල බස් රථයක් 5-6 දෙනෙක් එක ධාවනය කරපුවම ඒක දරා ගන්න බැරි පාඩුවක් ඒ පෞද්ගලිකාංශය අයට. හැබැයි ළංගමට එහෙම කියන්න බෑ. මොකද ඒක රජයේ ආයතන නිසා පාඩු ලැබුවත් මගින් ප්‍රවාහනය කිරීමේ වගකීම අපිට පැවරෙනවා. ඉතින් ළංගම බස් රථ අපි නතර කරලා නැහැ. අපි ඒ අවශ්‍යතාවය අනුව ධාවනය කරනවා. පෞද්ගලික බස් රථවල අඩුවක් වෙනවා නම් අපි ඒවා ළංගම බස් රථ හරහා ආවරණය කරන්න සභාපතිතුමාට සූදානම් කරනවා. කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ තව දුරටත් දුරගමන් සේවා දුම්රිය ධාවනය නොවන බවයි. කාර්යාලීය දුම්රිය පමණක් ධාවනයට එක් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. කොරෝනා ව්‍යාප්තිය සමග වසා දමා තිබූ සියලු සිනමා ශාලා අද සිට විවෘත කරන බවට අදාළ බලධාරීන් සඳහන් කරනවා. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුවයි සිනමා ශාලාවකට යොමු විය හැකි පිරිස අතරින් යම් කිසි වූ සීමා මායිම් වලට අනුකූලව තමයි මේ ආකාරයෙන් සිනමා ශාලා විවෘත වන්නේ. ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍ය අධිකාරී මధుර වනිගසේකර මහතා සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශන අනුව සිනමා ශාලාවල අසුන් පැනවිය හැකි සමස්ත ධාරිතාවයෙන් 25%ක් පමණක් බවයි. අපි සූදානම් ඊළඟ පුවත වෙත අවධානය යොමු කරන්නට අම්පාර මුවන්ගල ප්‍රදේශයේ උග්ගොවින්ගේ ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ඊයේම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.
නාමල් කරුණාරත්න මහතා ගොවීන් සමග සාකච්ඡා කරන අතරතුරු තවත් ගොවීන් පිරිසක් එම ස්ථානයට පැමිණ උපවගාව සම්බන්ධයෙන් ගැටළු ඇති නොකරන ලෙස ප්‍රකාශ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. උක්කිඩම් වල ගැටලුවක් සම්බන්ධයෙන් අපට ආරාධනා කෙරුවා අවිල්ල බලන්න කියලා අපි එතෙන්ද ගියා. अतरम अभी अनकोट दकीन तिबुना उग्गस्वल मल पिपिला उग्गस्वल मल पिपुना पास उग्ग मेरेनवा इतोट मेरुना पास गोबियाट अमेक लुकु गैटलुआ ईलाट गोविंट उक्वलट रुपयाल हाईदहाक टोन्हीकट मिलक गिवनवा केला माध्यट पालके प्रकाश करलतीनवा नमुत मे गोविंट हेम हाईदहाक गिवानी ने मे हमतरम गोविंग हापुआम एम हाईदहाक गिवानी ने रुपया पंदा पंदा पंसी वाग तमाइ गिवाणि अभी गियाट पास सिद्धवेच्चे तमाइ विशेष पार्श्यक्यतन आव एतरम आंडुअ नियोजन पार्श्यक्यल तम अब धनी गोविंग एक्केतन दी यम किसी कलाकारी तत्व निर्माण कर गोविंद प्रश्न इदिपत् अवस्था वक्लबादूनी नह इतनी सह तत्व संबंधी अभी तमत्म खनगाट विनवा मौतम कोरोना वसंगति तेक् इतन गोवियो गुड अभी इकतु निपाई किल किवा ये तत्वल ये गोविंगे गैटलुअ इदली पत्कन अवस्था वोलबीम संबंधी अतरम खनगाट विनवा कोरोना व्याप्ति पालने किरीम संधारुकन सह कांतानपुरी प्रदेश गाम ग्राम निर्धारी वसम कि ब्याखुद कलाकल बाब पोलिस संधान करनवा पोलिस माध प्रकाशक नियोज पोलिसपति अजित रोहन महता संधान कले कोरोना परीक्षण वलिन कांतानपुरी प्रदेश पुद्गलिन विसिहातर देनको आसादिती लेसट तहवुरु करगिन अति बाबाय ये दिनेत खातांकुडी एवागेम रमुकन यान प्रदेशवल ग्राम सेवा संकीपयक हुदिकला करतिबिनो एवागेम ये दिनेदी खातांकुडी प्रदेशे पुद्गलीन 600කට අදාළව කරන ලද පරීක්ෂණ වලින් පුද්ගලීන් 24 දෙනෙකු පමණ කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තියෙනවා. එමෙන්න පසුගිය පැය 24ක කාලය තුළ පුද්ගලීන් 25 දෙනෙක් පමණ තඩංගුවට ගෙන තිබෙනවා මුහුණු ආවරණ නොපැළඳීම සහ දුරස්තභාවයේ තබානු ගැනීම සම්බන්ධව නව වසරේ සංචරණයේ සීමා කරමින් නිරෝධායන රීතිවලට ගරු කරමින් කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. 100%ක්ම නිරෝධායන රීතිවලට ගරු කරන්න මේ කොවිඩ් රෝගය ව්‍යාප්ත වීම පාලනය කර ගැනීම සඳහා ඔබගේ උපරිම සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. මෙරට කොවිඩ් තත්ත්වය පිළිබඳවයි අප මේ වෙන විට ඔබට තොරතුරු වාර්තා කරන්නේ. මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43299ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදී නව ආසාදිතයින් 592 දෙනෙකු වාර්තා වීම සමගයි මේ අතර ඊයේ දිනේදී අපට කොවිඩ් ආසාදිත මරණ 5ක් වාර්තා වෙනවා. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් සංඛ්‍යාව දක්වන්නේ 204ක් ලෙසයි. දැන් මෙවන් පසුබිමකදී රට තුල තවමත් 100%ක් කොවිඩ් අවදානම පහව ගොස් නැහැ. අපි ජනතාවට දැනුම් දෙන්නේ සෞඛ්‍ය මාර්ග උපදේශ වලට අනුකූලව කොවිඩ් සමග කොවිඩ් නොවැළදී ජීවත් වීමේ අභියෝගය ඔබට සාර්ථක කර ගන්නට හැකි වේවායි කියන ශක්තිය ධෛර්ය ලැබේවායි කියන ප්‍රාර්ථනය තමයි අප නව වසරේ ඔබට සිදු කරන්නේ. ඔබ සියලු දෙනා පෞද්ගලිකව එම මෙහෙයවර සිදු කළ හොත් රටක් විදිහට කොවිඩ් කියන වෛරසය අපට මැඩලිය හැකි. ඒ සමගින් අප සූදානම් වන්නේ News First උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශන ඔබෙන් සමු ගන්නට 2021 දීත් සිරසාදරය ඔබට ලබා දෙන බවට පසක් කරමින් සුවිතිරේවා සුබ වැඩි වේවා. ඔබ සැමට සුබ නවසරක් වේවා.